මේ වීඩියෝ එකේදී අපි ඔයාලට ගේන්නේ Oppo A15 ෆෝන් එකේ unboxing review එක. අපි box එක unbox කරලා බලමු මොනවද අපිට ඉස්සෙල්ලම device එකත් එක්ක බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉස්සෙල්ලම අපි box එකේ cover එක මෙන්න මේ විදියට ඉවත් කරමු. ඊට පස්සේ අපිට box එක මෙන්න මේ විදියට unbox කරට පස්සේ මෙන්න මේ විදියෙ mini box එකක් බලා ගන්න පුළුවන්. අපි මේ mini box එක unbox කරලා බලමු මොනවද තියෙන්නේ කියලා. සුපුරුදු විදියට sim ejecting tool එකත් paperworks ටිකත් ඔයාලට බලා ගන්න පුළුවන්. මේට අමතරව simple transparent back cover එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට device එක මෙන්න මේ විදියට අතට ගන්න පුළුවන්. ඊට අමතරව data cable එකත් 10 watt charging adapter එකත් අපිට බලා ගන්න පුළුවන්. device එක ගැන කතා කරොත් device එකේ back එකේ matte light reflect finish එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේට අමතරව soft curve edges ඔයාලට බලා ගන්න පුළුවන්. Oppo A15 phone එකේ තියෙන විශේෂත්වය තමයි real mount fingerprint එක, ඒ කියන්නේ real mount fingerprint sensor එක phone එකේ පිටිපස්ස පැත්තේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම device එකේ left side එක ගැන බැලුවොත් left side එකේ sim tray එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේ device එක dual sim පහසුකම් අපිට ලබා දීලා තිනෝ. මීට අමතරව අපිට memory card එකක් add කිරීමේ පහසුකමත් ලබා දීලා තිනෝ. phone එකේ bottom එක ගැන කතා කරොත් mic එකත් 3.5mm headphone jack එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. මීට අමතරව micro USB charging port එකත් ඒ වගේම speaker set එකත් අපිට බලා ගන්න පුළුවන්. device එකේ right side එක ගැන කතා කරොත් right side එකේ volume rockers අපිට සුපුරුදු විදියට බලා ගන්න පුළුවන්. phone එකේ display එක ගැන කතා කරොත් 6.52 inches HD Plus display එකක් තමයි මේක 1600 වැඩි කිරීම 720 pixel density එකක් තියෙන display එකක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම IPS LCD display එකක් විදියට තමයි මේ device එකේ display එක අපිට use කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම phone එකේ දිග 164mm වගේම පළල 75mm වෙන device එකක් විදියට මේක හඳුන්වලා දෙන්න පුළුවන්. device එක gram 175ක බරකින් යුක්ත වෙනවා. ඒ වගේම මේ display එකේ top එකේ water drop notch එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි ඊළඟ පාස් phone එකේ cam setup එක ගැන කතා කරමු. phone එක 5MP selfie cam එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම back cam එකේ තියෙන triple camera setup එකක්. ඒ වගේම මේ back cam එකේ triple camera setup එක ගැන කතා කරොත් 13MP 5F2.2 aperture එකකින් තියෙන main cam එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම 2MP F2.4 aperture එකක් තියෙන micro lens එකක් වගේම depth sense lens එකකින් මේ device එකේ cam setup එක සමන්විත වෙනවා. ඒ වගේම device එක powered up කරලා තින්නේ MediaTek Helio P35 chipset එකකින්. ඒ වගේම power VR GPU එකකින් මේ device එක අඩංගු වෙනවා. ඒ වගේම device එක 3GB RAM එකක් වගේම 32GB internal storage එකකින් සමන්විත වෙනවා. Color OS 2.7.2 Android 10 වලින් තමයි මේ device එකේ run වෙන්නේ. ඒ වගේම මේ device එකේ බැටරිය ගැන කතා කරොත් 30 mAh power බැටරියක් තමයි මේ device එක ගොඩක් මේ රුපියල් 30000 50000 අතර අගයක් වෙයි කියලා තමයි මම හිතන්නේ. හොඳයි මේ වීඩියෝ එකේ කොතන හරි අපහසු දෙයක් හරි ඔයාලට මොකක් හරි මේ review එකේ තාතුරට වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ දැනගන්න ඕන දෙයක් තියෙනවා. මට comment section එකේ අනිවාර්යෙන් comment එකක් දාන්න. මේ වගේ අපි දාන අලුත්ම videos බලන්න අපි channel එක subscribe කරලා bell icon එකක් click කරන්න. Thank you.